මනෝරමංශ කතාව මෙසේ අසන්නට ලැබේ. අනුරාධපුරයේහි එක්තරා බාල සාමණේර නමක් දන් වළඳන උපාධ්‍යාය තෙරුන්ට මල්හා කොළ වර්ග පිළිගන්වා මෙසේ ප්‍රාර්ථනාවක් තැබීය. ස්වාමීනි, මේ පිනෙන්ද චේතනා පිහිටුවීමෙන්ද යම් යම් තැනක උපදින්නේ නම් ඒ ඒ තැන්හිදී මොනරමස් ලැබේවායි. හෙතෙම කලුරිය කොට එනවරම එක්තරා කුලගයක උපනි. ඔහු 5000 සිට සැමදාම ඒ ගෙට මොනරමස් ලැබේ. එබැවින් ඔහුට මනෝරම මයුරමංශය නම් තබූහ. හෙතෙම ක්‍රමයෙන් වැඩි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි විය. පැවිදි වූ ඔහුට නිතරම මොනරමස් ලැබුණි. එක් දිනක් එක්තරා ඇමතියෙක් මොනරමසක් ලැබේ තෙරුන්ට ආරාධනා කොට ගෙදරට ගෙන්වා අනේක අසනෙක විහිදුවා ආහාර දෙවිය. ඔහුගේ භාර්යාව මාංශ ලෝභය නිසා ටිකක් දෙනු කැමැති විය. මස් ටිකක් ගන්නා විට සියල්ලම එකට ඇලී ආවේය. ගෘහණියය වෙන් කරන්නට නොහැකිව සියල්ල තෙරුන්ට දුනි. එය දැක මනෝරම මයුර මංශ තෙර නම සිනා පහල කළේය. ඇමතියා සිනා පහල කිරීමට හේතු විමසමින් ඉන්ද්‍රිය සයි සංවර ඇති සිල්වත් පැවිද්දෝ යම්කිසි කාරණයක් දැක සිනාසෙ. ඔබ විසින් මනෝඥ වූ මසක් දැක සිනා පහල කරන ලදී. ඒ සිනාසීමට හේතු කිව මැනව මම අසනු කැමැත්තෙමි කීය. තෙර නම මෙසේ කීය. මාගේ පින නොදන්නා වූ ඕතමෝ ටිකක් දෙනු කැමැත්තී වූවාය. ඒ සියල්ල මාගේ පාත්‍රයට වැටෙනු දැක මම සිනා පහල කෙලිමි. මෙලොව මසුරු මිනිස්සු ඉතිරි නොකොට දෙනු කැමැත්තෝ නොවෙත්. පින්වත් පුද්ගලයෙකු දැක මසුරු වීමෙන් පලක් නැත. මා විසින් පෙර දක්ෂිනාර්හයන් කෙරෙහි යම් පිනක් කරන ලදනම් එයාද ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලැබේ. ඒ ස්ත්‍රිය සිදුරක් සොයයි. මසුරු ස්ත්‍රියක් දැක මම සිනහ පහල කෙලිමි. ඒ බව දත මැනවි. අන් කරුණක් නොසිතනු මැනවි. ඇමති තෙමේ තෙරුන්ගේ පින විමසන්නේ මේ සිතා පසුදා සඳහා ආරාධනා කොට නෙවුඩු සහලේ බත් කාඩි හොති සමග දිය යුතුය ඇසිය බිරිඳට කියා ගෙයින් පිටත ගියේය. නගර පාලක දේවතාවා මිනිස් වෙසින් අවුත් මොනරමස්ද ඇල්හාල්ද දීකිරි මුට්ටියක්ද ඇමති බිරියට දී ආර්යාවෙනි, ඇමතිතුමා මේ දේවල් පිස භික්ෂු නමට දන් දෙවයි කීය. ඇමතිගේ භාර්යාවේ සියල්ල දැක ඇමතිතුමා මට කලින් මෙසේ කියා ගොස් නැවත සිත වෙනස් කොට මේ දේවල් එව්වේ වනයේ සිතා ඒවා රැගෙන මනාසේ උයා දන් පිළියෙල කළාය. තෙර නම දවුත් අස්නක වැඩහිඳන් වළඳා ගියේය. ඇමතියා පසු ඇවිත් මා කීසේ සියල්ල කරන ලද දැයි බිරිඳගෙන් විචාලේය. ඔහුගේ කී මාසා ඔබ කලින් අනිකක් කියා පසු අනිකක් කළාහයි කීය. ඇමතියා පසුව මා විසින් කුමක් කරන ලදදැයි විචාලේය. ඔබ විසින් එවන ලද මස්ද ඇල්හාල්ද කිරි මුට්ටියද රැගෙන මම දම් පිළියල කොටේ හිමියන්ට දුනිමියෝ කීය. මේ ඇසූ ඇමතියා විස්මිතව පහන් සිත් උපදවා අහෝ, බුදුරදුන් විසින් ගිහියන්ටද පැවිද්දන්ටද පින් උපකාර වෙති කී දේශනාව මනාසේ දෙසන ලද්දකි. දක්ෂ වූ මිනිසා විසින් කුසල්ම කළ යුතුය. මම කාඩි හොදි සමග නිවුදු හාලේ බත් පිස දෙවයි කියා ගිය නමුත් දේවතාවෝ මොනරමස්ද ඇල්හාල්ද ගෙටගෙනාහ. මෙසේ ප්‍රත්‍යක්ෂ ඵලයක් දුටුවෙමේ කීය. ඉන් පසු හෙතම මහා දානපතියෙක් විය. ධර්මයට ප්‍රිය කරන්නහු විසින් බොහෝ පින් කළ යුතුය. තුසිත පුරයට ගිය සද්ධාතිස්ස ඇමතියාද මෙහිදී බොහෝ පින්කොට තුසිත පුරයටම ගියේය.